අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා යළි යළිත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කෙනෙහිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නාවික හමුදාව රුපියල් බිලියන 20ක මත්ද්‍රව්‍ය මෙරට දකුණු මුහුදු තීරයෙන් වටලයි. යාපනය මරදාන සහ කුරුණෑගලින් තවත් ආසාදිතයන් තිදෙනෙක්. සමස්ත ආසාදිතයන් 146ක් දක්වා ඉහළට. ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ වෙළඳසැල් වෙත ජනතාවගේ පැමිණීමේ අඩුවක්. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දින වෙනස් නොවන බව අධ්‍යාපන ඇමති කියයි. මෙරට තුළ මෙහෙයුමක් මගින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගේ අතරංගොඩ ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසුවේ අතරංගොඩගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම කෝටි 2000 ඉක්මවන බවයි. පසුගිය මස මුල් කාලයේදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය හුවමාරුවක් සිදුවන බවට නාවික හමුදා බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබී තිබුණා. සැකකටයුතු යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණින් නාවික සතපුම් 463ක් දුරින් මුහුදේ ගමන් කරමින් සිටින ආකාරය නාවික හමුදා රේඩාර් පද්ධතියට හසු වැත්තේ අතරතුරයි. ඒ අනුව අදාළ සැකකටයුතු යාත්‍රාව පිළිබඳ පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාවට බහර දී තිබෙනවා. ඒ යාත්‍රාව හඹයාමේදී අපට තේරුණා ඒ යාත්‍රාව ලංකාව දෙසට ඇහැරිලායි ගමන් කරන්නේ. ඔවුන් සමග සම්බන්ධ වෙන්න තනද්දී ඔවුන්ගේ ගමන් මඟ වෙනස් කරලා වෙනත් ගමන් මඟකට හැරෙන්න හැදුවා. ඒ අවස්ථාවේදී සයුර නෞකාවේ අනදින දාරතුමා විසින් තීරණයක් ගත්තා මේ යාත්‍රාවට ගොඩ බසින්න. ඒ අනුව ඔහුගේ කුඩා යාත්‍රා දෙක යොමු කරලා මේ යාත්‍රාවට ගොඩ බැස්සා. මේ දිනවල පවතින COVID-19 තත්ත්වයේ හැමුවේ ඉතා ආරක්ෂාකාරීව අදාළ යාත්‍රාව පරීක්ෂා කළ සයුර නෞකාවේ නිලධාරීන්. එහි සූක්ෂම ලෙස සංගවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ මේ යාත්‍රාවේ කිසිදු රටකට අයත් දජයක් හෝ කිසිදු නිත්‍යානුකූල ලේවිල්ලක් නොතිබූ බවයි. මෙතන තියෙනවා මීතම් ෆෙටමයින් එමෙත අයිස් කියන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 605ක්, ඒ වගේම අයිස් වලට සමාන කෙටමින් කියන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් වලින් 579ක්. මේ මත්ද්‍රව්‍යයෙන් කොටස ශ්‍රී ලංකාවට පැමිණීමටත් අනිත් කොටස් ජාත්‍යන්තර වෙළඳාම් කරුවෙකු හරහා වෙනත් රටවල් වලට යන්න තිබුණු මත්ද්‍රව්‍ය මේ මත්ද්‍රව්‍ය වල මුළු වටිනාකම බිලියන 20කට වැඩි. අපි දැනට සොයාගත් පරීක්ෂණ වලින් අපට දැනගන්න ලැබිලා තින්නේ මේ මත්ද්‍රව්‍ය පකිස්තානයට නුදුරින් වෙනත් යාත්‍රාවකින් පැමිණිලා තමයි ඉරානයේ සිට පැමිණි මේ යාත්‍රාවට පටවලා තින්නේ. එතකොට මේකේ අපි අතරංගුවට ගත්තා 9 දෙනෙක්. ඒ 9 දෙනාම පකිස්තාන ජාතකයන්. අපට මේකෙදි හොයාගන්න ලැබුණා මේ පුද්ගලයා ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාව පසුකර ගිහිල්ලා ඉන්දුනීසියාව ආසන්නයේ ස්ථාන දෙකකට යන්න බලාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අමතරව බාබුල් පැකට් 200ක් සහ හඳුනා නොගත්පත් පෙති නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අතරංගුඩගත් පාකිස්තාන ජාතිකයන් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට බහර දී ඇති අතර ඔවුන් බඳුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි. අද දිනය තුළ නව COVID-19 ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ මරදාන, කුරුණෑගල හා යාපනය යන ප්‍රදේශවලින්. ඒ අනුව මෙරටින් වාර්තාවන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 146 දක්වා ඉහළ යනවා. ඉකුත් මාර්තු මස 11 වනදා මෙරටදී COVID-19 ආසාදිත පළමු පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු ගත වූ දින 21ක කාලය තුළ දිවයිනේ COVID-19 ආසාදිතයන් හමු වුණේ මෙලෙසින්. අද මරදාන, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවලින් නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග COVID-19 ආසාදිතයන් 146 දෙනෙකු මෙරටින් වාර්තාවන අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව තවදුරටත් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. තවත් ආසාදිතයන් දෙදෙනෙකු සුවය ලබා ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද පිටව ගිය අතර මේ දක්වා වෛරසයෙන් සුවය ලැබූ ගණන 18ක්. මෙට අමතරව COVID-19 ආසාදිත රෝගීන් 123 දෙනෙකු ඔවුන්ට වෙන් කළ රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන අතර තවත් සැක සහිත රෝගීන් 231 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. මේ අතර බේරුවල, පන්නිල, චීනකොටුව ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත කිහිප දෙනෙකුම හඳුනා ගැනීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලයින් නිරෝධායනය කිරීමට අද පියවර ගත්තා. අවදානම පහ වෙලා නැහැ. අපිට මේ ගම ඇතුළෙන්මත් එනවා තොරතුරු. ඒ පුද්ගලයාත් එක්ක තව කට්ටිය ළඟින් ඇසුරු කරා කියලා ගම්මාසීන්ගේම ඉල්ලීම අනුව අපි එකතු කරගත්තා පුද්ගලින් 140ක් විතර. ඒගොල්ලොත් කැමැත්තෙන්ම තමයි ආවේ. එතකොට අපි මේ කට්ටියව හමුදාවට බාර දෙනවා. නිරෝධායන මධ්‍යස්ථානය එක්කගෙන ගිහිල්ලා නිරෝධායන කටයුතු කරලා අපහු මේට ගෙනල්ලා ඇරලවන්න.
අදාළ පිරිස නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. බේරුවල පන්නිල ප්‍රදේශයේ තවදුරටත් දැඩි ඇදිරි නීති කොන්දේසි ක්‍රියාත්මකයි. ඔයගොල්ලන් මේක හොඳට කරන්නේ ඔයගොල්ලන් මේක වරිණාකම තේරෙන්නේ දවස් 14 ඉන්න වෙන්නේ. ඒ දවස් 14 ලස්සන ඉඳලා එන්න පුළුවන්. ගෙදර නැවතුනොත් පෞලිම ජීවිතය අනතුරුයි. හැමෝම මැරෙන්න පුළුවන්. ඒක නිසා කරුණාකරලා අපිට සහයෝගය දක්වලා අපිත් එක්ක එන්න. එන්න. ලැස්තිලෙන් අඳුම් බෑග් දාගෙන දවස් 14ට ගන්න. COVID-19 ව්‍යාප්තිය සැලකීමේදී ඉතා අවදානම් දිස්ත්‍රික්ක අතරට ගැනීම හලකුරු දිස්ත්‍රික්කයේ එම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට බේරුවල මූලික රෝහල නම් කර තිබෙනවා. අපිට රෝග බෝ නවී පවත්වා ගැනීමට රෝගීන් 12 දෙනෙක් වගේ ප්‍රමාණයක් පහසුවෙන් තබා ගැනීමට හැකියාව තියෙනවා. ඉදිරියේදී තවත් අවශ්‍යතා මතුවුණොත් ඒ අනුව ඒක වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. බණ්ඩාරගම අටුළුගම මාරාව ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අටුළුගම ප්‍රදේශය හුදෙකලා කිරීමට පොලිසිය පියවර ගත්තේ මීට දින 5කට පෙරයි. ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් එම ප්‍රදේශයේ සිටින ජනතාවට යුද හමුදාව සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ කටයුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඔස්සේ අදත් සිදු වුණා. මේ ගනුදෙනු කෙරුණු මුදල් විෂබීජ හරණයට ලක් කරන ආකාරයයි. COVID-19 ආසාදිතේ කමුවීමත් සමග අකුරණේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය හුදෙකලා කර අදට දින 4ක්. පළමු ආසාදිතයා හමු වූ තෙනුගහවත්ත ප්‍රදේශයෙන් ඊයේ තවත් ආසාදිතයන් 3 දෙනෙක් තහවුරු කරගනු අතර ඔවුන් සියලු දෙනා පළමු ආසාදිතයාගේ ඥාතීන් වනවා. අද වන විට ප්‍රදේශයේ පිරිසිදු සීමිත ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ගද මුළුමනින්ම වසදමා ඇති අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දක්නට ලැබුණා. එම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සැපයීම්කරුවන්ට පමණයි. අකුරු නගරයේ ප්‍රදේශ මාර්ග අසල ස්ථාපිත මාර්ග බාධක අද විෂබීජ හරණය කරනවා. මේ අතර ආසාදිතයන් හමු වූ තෙලමුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අද ජපානයේ බලාපිටත්ව යෑමට පැමිණි අවස්ථාවේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යමු ලැබුවා. මේ අතර මහනුවර අකුරණේ ප්‍රදේශයෙන් හමු වූ COVID-19 ආසාදිතයා ගුවන්තොටුපලේ සිට නිවසට පැමිණි වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේදී සොයාගෙනු අතර එය විෂබීජ හරණය නොකිරීම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් එයට ගිනි තබා තිබෙනවා. වෑන් රථය නිරෝධායනය නොකළ යුතු බව පවසා ඇත්තේ ගම්පොළ උඩපළාත මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් නෂීම් මහතායි. පසුගිය 21 වනදා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගම්පොළ නගරයේ පොදු ස්ථාන විෂබීජ හරණය කළ යුතු බවට යෝජනා වුවද අදාළ වෛද්‍ය නිලධාරියා ඊටද විරුද්ධ වී ඇත්තේ මේ මොහොතේ එවැන්නක් අවශ්‍ය නොවන බව පවසමින් ඊයේ පසරුවේ තහවුරු කරගැනු COVID-19 ආසාදිතයන් 10 දෙනාම පුත්තලම කඩයන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වුණු පළමු ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වූවන් සහ ඔවුන්ගේ ඥාතීන් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඔවුන් හඳුනාගෙනුනේ පුත්තලම සහිරා විද්‍යාලය ස්ථාපිත කරනු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී 68 දිනක අපි පුත්තලම සහිරා විද්‍යාලයේ නිරෝධායනකට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ මෙසේ මේ සහිරා විද්‍යාලයේ හිටිය අයවලුන් පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව 10 දිනක ආසාදිනේ වී ඇති බවට තහවුරු වුණා. ඔවුන්ට කිසිම ඒ ආසාදිනේ තිබෙන අයවලුන්ගේ සමාන ලක්ෂණ තිබුණ නැහැ. ඉතින් මේකින්ද ජනතාව ඉතාමත්ම පරිස්සම් විය යුතු තත්ත්වයක් තිබෙනවා. ඒකින්ද තමයි මේ විශේෂම ඇඳිරි නීතිය තියෙන අවස්ථාවන් වලදීත් කියන්නේ තවත් උද්ගලිකයක ශාරීරික දුරස්ථභාවයක් රඳවා ගන්න කියලා. එම ආසාදිතයන් අතුරින් 5 දෙනෙකු පළමු ආසාදිතයා සමග ඉන්දුනීසියානු සංචාරයට එක්ව ඇති අතර අනෙක් 5 දෙනා ඔවුන්ගේ ඥාතීන් වනවා. ආසාදිතයන් 10 දෙනා යුද හමුදා ආරක්ෂාව යටතේ ඊයේ රාත්‍රියේ මුල්ලේරියාව මූලික රෝහල වෙත රැගෙන ආවා. මේ අතර COVID-19 ආසාදිතව මියගිය මීගමුව පෝරුතට ප්‍රදේශයේ පදිංචිකරුගේ ඥාතීන් සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් කණ්ඩායමක් පුණානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී පෙරේදා මියගිය පුද්ගලයා ඇසුරු කළපු 43 දෙනා නිවාස හෝ ස්වන් නිරෝධායන ලක් නොකර ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී පුණානි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට යුද හමුදා විසින් ක්‍රියා කරනු ලැබුවා. පෙරේදා මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාට
ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 21 දෙනෙක්ගේ කණ්ඩායමක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන ලබන වෛද්‍යාලයේ පිහිටි නිරෝධායන කටයුත්තකට ඔවුන්ව යොමු කිරීමට කටයුතු කළ තිබෙනවා. මේ අතර බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට නිවසක බදුතුන් හම්බන්තොට ජාතික නිවාස මාවතේ පදිංචි පෞලක සමාජිකයින් අද ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අදාළ නිවස බදු පදනම මත ලබාගත් පෞලේ සමාජිකෙක්ට COVID-19 ආසාදන වී ඇති බව තහවුරු වීමත් සමගයි. අසල්වැසි නිවසේ සමාජිකයින්ද නිරෝධායනයට යොමු කළ අතර එහිදී එම නිවසේ පදිංචි කාන්තාවක් ඊට විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුණා. මත්තකොටේ නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිටි මාළදිවයිනේ සිට පසුගිය 20 වනදා මෙරටට පැමිණි පුද්ගලයෙක් ජීවිතක්ෂයටපත් වෙත අතර ඔහුගේ දේහය මුද්‍රා තබා කළුපෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමු කළ අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරනු ලැබුවා. එම වාර්තාව ලැබෙනතුරු නිවසයන්ට ස්වයන් නිරෝධායනයට යොමු වන ලෙස කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් ලබා දී ඇති අතර එම නිවසද විෂබීජ හරණය කෙරුණා. පදිංචිකරුවන් සියලු දෙනා ස්වයන් නිරෝධායනයට යොමු කළ හැටන් දික්කොය දරවලවත්ත ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ප්‍රදේශයේ පවුල් 200ක 900කට ආසන පිරිසක් ස්වයන් නිරෝධායනයට යොමු කෙරුණේ ඉන්දියාවේ සිට පැමිණි දේවගැතිවරයෙක් පැවැත් වූ යාඥා මෙහෙයකට පදිංචිකරුවන් පිරිසක් සහභාගී වීම හේතුවෙන්. ඊට එක් වූ පිරිසක් අදාළ දේවගැතිවරයා සමග යාපනයේ සංචාරයක නිරත වී ඇති බවද මේ වන විට අනාවරණ වී තිබෙනවා. එම යාඥා මෙහෙයට සහභාගී වූ භගවන්තලාව සහ නෝෆුඩ් පොලිස් වසම්වල පදිංචිකරුවන් පිරිසකට අද සිට ස්වයන් නිරෝධායනයට යොමු වන ලෙස භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් ලබා දුන්නා. පැතිරමින් පවතින COVID-19 මැඩලීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා දීම සඳහා සියලු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෛරසය මැඩ පැවැත්වීම සඳහා දිවයින පුරා සේවය නියුතු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබඳ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ අද සමාජ මාධ්‍ය සංසරණය වූ වීඩියෝවක්. විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 96 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත් කර යවුනා. ඒ දිඹුලාගල දම්මින්න හා දියතලාව යුද හමුදා කඳුරුවල ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථාන හරහායි. ශ්‍රී ලංකා යුද හමුදාවේ දිඹුලාගල දම්මින්න ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අද පිටව ගිය පිරිස 86ක්. ඔවුන් මෙරටට පැමිණ තිබුණේ යුරෝපයේ සහ මැද පෙරදිග රටවලින්. පිටව යාමට පෙර පසුගිය දින 14ක කාලයේ ඔවුන් ලද අත්දැකීම් පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. අපි වෙනුවෙන් දින 14ක් පුරාවට හැම අවස්ථාවෙම ඉෂ්ට කරලා නිරෝධායනය කරපු ශ්‍රී ලංකා යුද හමුදාවට බොහොමත්ම පිං. I think we are all happy to go home now, but we have been very well taken care of here during the past 14 days by the army, by the medical team, everyone. ජනාධිපතිතුමාට ස්තුතිය බල කරන්න ඕනේ. ඇත්තටම අපිව හොඳටම සැලකෙව්වා මෙහි. ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ මේ මානුෂීය හමුදාව කියන එක අපි මේ අවස්ථාවේ අපිට කට්ටිය ඔප්පු කරලා දීලා තිනෝ. ඒක අපි ලෝකෙටම කියන්න ඕනේ. ඇත්තටම ලොකු චකිතයක් තිබ්බා නිරෝධායනට යනකොට. මුතුරමඩ කියන්න තියෙන නිරෝධායන කියන්නේ ඉතාමත්ම හොඳ සැලකිලි තියෙන මේ උවදුරෙන් ගලව ගන්න අපිට ලොකු ශක්තියක් වුණා කියන එක මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්න ඕනේ. අපි අහලා තියෙනවා දෙවිවරු ඉන්නවා කියලා. අමගේ ජීවිත කාලෙටම මිහිපිට දැක්ක දෙවිවරු තමයි ශ්‍රී ලංකා යුද හමුදාව. ඔවුන් අපි වෙනුවෙන් ඉතාමත්ම හොඳින් කරන්න ඕන හැම දෙයක්ම අපි වෙනුවෙන් කරා. නිරෝධායන අවසන් කළ පිරිස අදාළ පොලිස් බල ප්‍රදේශ කරා රැගෙන ගියේ යුද හමුදාවට අයත් බස් රථවලින්.
දියතලාප යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් වූ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමද අද මෙලෙස නිරෝධායනය අවසන් කර රැගෙන ගියා. ඔවුන් කොළඹ හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්. නිරෝධායනය අවසන් කළ පිටව ගිය පිරිස පිළිබඳ යුද හමුදා අපතිවරයා මෙලෙස අදහස් පළ කළා. අද වන විට ත්‍රිවිධ හමුදාට දේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 2118 දෙනෙකු නිවෙස් බලා යවලා තිබෙනවා. මේ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුල තවදුරටත් 1794 දෙනෙකු නිරෝධායන කටයුතු වල නියැලී සිටිනවා. පුත්තලමේ සොයාගන්නා ලද කොයි 19 ආසාදී වූ පුද්ගලයා මාර්තු මාස 17 දින OD 185 මැලේසියෙන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඔවුන්ගේ තාමත්ම කාරුණික ඉල්ලනවා ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න. මෙතර පසුගියදා කෑගල්ල වරකපොළ නෙළුම්දෙනිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වුණා. පසුව සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත්තේ ඔහු ඇසුරු කළ සබරගම පළාත් සභාවේ හිටපු සභානායක උදේකාන්ත ගුණතිලක මහතා ඇතුළු පුද්ගලයන් 63 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනය කිරීමටයි. දින 14ක කාලයක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු අද ඔවුන්ට කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අදාළ සහතික පත්‍ර පිරිනැමුණා. මෙතර නිරෝධායනය සඳහා ලියාපදිංචි නොවුණු පුද්ගලයන් සඳහා ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පසුගියදා අප විසින් දැනු දෙනු ලැබුවා මාර්තු 16 වෙනි දිනෙන් පසුව ගුවන්තොටුපළ සාදමන ලද 19 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සියලු දෙනාට ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි වන ලෙස අද දින දහවල් 12 වන විට 2913 දෙනෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. පිතාම අගය කරනවා ඔවුන් ඒ ආකාරයට ලියාපදිංචි වීම සම්බන්ධයෙන් මින් ඉදිරියට එසේ ලියාපදිංචි නොවුණු අයට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන නීතියන් සහ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනවා. COVID-19 පැතිර යාමේ ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල අද පෙරවරු 6ට ඉවත් කරනු පොලිස් ඇඳිරි නීතිය යළිත් පසුරු 2 සිට පනවනු ලැබුවා. කෙසේ වෙතත් මීට පෙර පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී මෙන් අද දිනේදී ජනතාව නගරවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබීම විශේෂත්වයක්. COVID-19 වෛරසයේ පැතිර යාමේ ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා අද පෙරවරු 6 සිට පැය 8ක කාලයක් සඳහා ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා. පසුගිය 20 වෙනිදා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මෙම දිස්ත්‍රික්ක සඳහා අද ඇඳිරි නීතිය ඉවත් කෙරුණේ සිවවන වරටයි. බොහෝ ප්‍රදේශවල ජනතාව මෙම කාලයේදී රජය හා සෞඛ්‍යංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිනු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසුවා. පසුගිය දින කිහිපය පුරාවටම මාධ්‍ය සහ ආරක්ෂකාංශ මගින් ජනතාවට ලබා දුන් උපදෙස් නිසි ආකාරයෙන් බොහෝ පිරිසක් අනුගමනය කරන ආකාරයක් අපට දක්නට ලැබුණා. උදේ 6යි පාලට මෙතනට ආවේ. මේ බැංකු වලින් මේ විදියට දොර වහගෙන ඉතියාම හරියනවද? අටමාන්තනගේ බැංකු හරිනවා කියන්නේ. පොලිමි ඉන්නවා අපි උදේ 6 ඉඳලා. දැන් 8යි 5යි. කඩුම ගානේ බැංකුවක් අරින්න ඕනේ එක්කව හතාමාර වෙනකොට. අවස 2 වෙනකොට කාලේ ඉවරයිනේ. දැන් කිසිම දෙයක් කරගන්න බෑනේ. ආරක්ෂකංශ සෞඛ්‍ය අංශ ගන්න වැඩපිළිවෙල බැංකු මේ කරන වැඩපිළිවෙල තුල අකර්මණ්‍ය වෙනවා. කෙසේ වෙතත් මේ අද ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබුණ තත්ත්වයයි. කෙසේ වෙතත් මීට පෙර පොලිස් ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවලදී මෙන් අද දිනේදී ජනතාව නගරවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. වෙනදාට වැඩිය අඩු ප්‍රමාණයක් තමයි අම්පාර නගරයට පැමිණෙනවා. අපි දිටුවේ මේ අවස්ථාවේ අපි සිටින්නේ අම්පාර නගරයේ පෞද්ගලික වෙළඳසැලක. මේ වෙළඳසැලේ විශාල තදබදයක් නැහැ. මම මේ වෙලාවේ රැඳිලා ඉන්නේ වැල්ලවායි ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට තිබෙන සතොස ආයතනයේ ඉදිරිපිට. ඉතින් විශේෂම කියන්න ඕන මේ වෙලාවේ අද උදෑසන වෙන විට ජනතාවගේ පැමිණීම ගොඩක් දුරට අඩු වෙලා තිබෙනවා. වෙනදාට දිගු පෝලිම් තිබුණත් අද දවසේ දිගු පෝලිම් තියෙන්නේ නැහැ.
පොලිස් ඇඳිරි නීතිය තාවකාලික ඉවත් කරනු කාලසීමාව තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආසේවා ලබා ගැනීමට නගරවලට පැමිණ සිටි අතර බොහෝ පිරිසක් රජය විසින් ප්‍රකාශයට පත් කළ සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරය දක්නට ලැබුණේ නැහැ. පොලිස් ඇඳිරි නීතියත් සමඟ සතස මගින් නයිනතිව් දූපතේ වෙසෙන ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. කුරුණෑගල නගර සීමාව තුළට පිටපළාත් වලින් පැමිණ වෙළඳාම් කළ වෙළඳන් ඉවත් කිරීමට කුරුණෑගල මහනගර සභාව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය එක්ව පියවර ගත්තා. ඒ COVID-19 පැතිරෑමේ දැඩි අවධානම් දිස්ත්‍රික්කයක් වන පුත්තලමැතුළු ප්‍රදේශ වලින් වෙළඳන් පැමිණ සිටීම මෙන්ම ඇතිවිය හැකි ජනතා තදබදයේ වැළැක්වීම ආරම්භුණේ. මෙට අමතරව තංගල්ල කුඩාවැල්ල දිහිවර වරායන් මාළු මිලදී ගැනීම සඳහා ගම්පහ මිගමුව හලාවත මහනුවර ඇතුළු ප්‍රදේශවලින් ලොරි පැමිණීමට එරෙහිව එහි දිහිවරයින් විරෝධය පළ කළේ මෙලෙසයි. මෙතර පොලිස් ඇඳිරි නීතිය පවතින කාලසීමාවේදී නිවෙස් වෙත ගොස් බහන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේදී මේගම ප්‍රාදේශීය ලේකම්වරිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට මේගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා බේගම ප්‍රාදේශීය සභාවට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී උණුසුම් වචන හුමාරෝග සිදු වුණා. ප්‍රාදේශීය ලේකම්තුමියට කතුළු ඉඳගෙන මග ඇවිත් අපි ඔබතුමියට කියන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙතින් අපි මේ ඔබතුමාලා වැඩිදියට අවබෝධ කරලා තියන්නේ ප්‍රාදේශීය ලේකම්තුමිය මග ඇරිය නෙමෙයි මේ අවස්ථාව. නෑ නෑ මග ඇරිය අපි නගත යන්නේ නෙමෙයි. මොන කියන්නේ කොහොමද? අපි නගත යන්නේ නෙමෙයි. ඔබලා ධර්ම කොමෙඩි දෙන්න කොමෙඩියා. කොමෙඩියා. ඒ කොමෙඩියද? ඔබලා අපිට කවුන්ටර් එකට කතා කරලා කතා කරලා අපිට කතා කරලේ නෑ. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? මෙල මොකක්ද තියෙන්නේ? මේක දෙන්නේ මේක රජයේ කාර්යය. ඒක රජයේ කාර්යය නෑ රජයේ. එක පක්ෂේ බලපෑම් කරනවද? පක්ෂ ප්‍රවර්ධනය නෙමෙයි මන්ත්‍රීතුමා. නෑ පක්ෂ බලපෑම් මේ කරන්නේ. ගන්නනේ. පවතින තත්වය හමුවේ සිය එළවලු තොග අලෙවි කරගත නොහැකි වීම හේතුවෙන් තමුත් එකම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් සිය වෙළඳසල් වසා දැමීමට තීරණය කර ඇති අතර පසුව අමාත්‍ය එස් එම් චන්දසේන මහතාගේ මැදිහත්වීමෙන් ගැටලුව විසඳීමට කටයුතු කර තිබෙනවා. එයාලා කියලා ගැරන්ට් 150 ගුවන්නේ. අපි නුවල්ලියෙන් ගැරන්ට් දෙන්නේ අපිට 170යි. ඉතින් අපි ගියද විකුණන්නේ. අපි 170යි ගුවා වැවිලා බින්දු ගන්නෑ. බඩු පොට්ටක් නෙමෙයි ඒක 125ක බඩු වෙනා ලක්ෂ 5 බඩු වික්කේ. අනිද්දා ඉඳන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා 18ක් තියෙනවා, නගර සභාවක් තියෙනවා. මේ 19වම තුල ආර්ථික මධ්‍යස්ථානයට එන එළවලු පළතුරු සහ ආහාර ද්‍රව්‍ය ටික බෙදලා නියාමන වැඩසටහනක් හැටියට අපි කරන්නේ. මම හිතන්නේ මේක කරන්න පුළුවන්. විශේෂයෙන්ම නගර සභාවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් මේ සඳහා බලපත්‍රයක් දිය යුතුයි කියන එක අපි කියනවා. රට පුරාම කරන්න ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා. රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ඇතුළු භාණ්ඩ ලැබීමේ හිඟයක් හේතුවෙන් ඒ වෙළඳුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සිල්ලර වෙළඳන්ට අලෙවි කිරීම සඳහාද ආර්ථික මධ්‍යස්ථානය තුළ භාණ්ඩ නොමැති බවයි. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ පාළු ස්වභාවයක් ගෙන තිබු අතර අප වාර්තාකරු පැවසුවේ වෙළඳසල් 47ක්ද වසා දමා තිබූ බවයි. වෙළඳසලක සේවකයෙකු ඊයේ පස්වරුවේ සොසනාබාධයකට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබුණා. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පවතින බරපතල අර්බුදය සහ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස සති දෙකක කාලයක් එම මධ්‍යස්ථානයේ වසා දමන ලෙසට දඹුල්ල නගරාධිපතිවරයා සහ පක්ෂපක්ෂ මන්ත්‍රීවරුන් අද ඒකමතිකව රජයෙන් ඉල්ලා සිටියේ විශේෂ මහසභා රැස්වීමක් පවත්වමින්. මේ අතර රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ රජ හොස්පිටල් වෙත ඖෂධ අනුම් කළ රෝගීන් වෙත තැපැල් මගින් ඖෂධ බෙදාහැරීමේ කටයුතු අදත් ප්‍රදේශ රැසකදී සිදු කෙරුණා. මෙතර විශ්‍රාමිකයන්ට ඖෂධ මිලදී ගැනීමට හෙට අනිද්දා සහ 6 වෙනිදා දෙවේනේ සියලු ඖෂධසල් විවෘත කර තිබීමට පොලිසිය අවසර දී ඇති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ්‍රාමික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි. එමෙන්ම රට තුල උද්ගත වෙති තත්වය හමුවේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට පොලි රහිත ණය මුදලක් ලබා දීමට රජයේ මේවන විට කටයුතු කර ඇති අතර අදාළ ණය මුදලේ රුපියල් 5000 බැගින් අතිකරම් ලබා දීම වදුරු දිස්ත්‍රික්කයේ මෙලෙස සිදු කෙරුණා. ශ්‍රී ලංකාව මහා ව්‍යසනයකින් මුදා ගැනීමේ ඒකායන පරමාර්ථයේ පෙරදරිව රජය විසින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළද එමගින් එදිනෙදා මුදල් උපයන ජනතාව පත්වැති ආර්ථික අපහසුතාවද නොසලකා හැරිය නොහැකි කරුණක්. දින ගණනක් පුරා පණ මැති පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් බස් රථවල ගීත ගායනා කර දරුවන් සිව් දිනුගෙන් උත් පවුල නරතු කළ හොර උපතාන දුටුයෝ ගම්මානයේ පදිංචි 67 වෙනිදී මහින්දරාල් මහතාටද අද මුහුණ දීමට සිදු ඇති ඉතාමත් අසරණ තත්වයකටයි. සමෘද්ධි සහනාධාරයටද හිමිකම් නොකියන මහින්දලාල් මහතා අද ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවේදී බස් රථවල ගීත ගායනා කිරීමට පැමිණ සිටියේ මෙලෙසයි. මේ අතර පොලිස් ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයන් 8739 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යම් යම් අයට ලබා දෙන ලද ඇඳිරි නීති බලපත් අවභාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම පොලිසියට විශේෂයෙන්ම ආරංචි වී තිබෙනවා විවිධ ආහාර බෙදා හැරීමේ කටයුතු. ඒ වගේම වෙළඳ කටයුතු සඳහා බව පවසමින් ව්‍යාජ ලිපිලේඛන ව්‍යාජ මුද්‍රා උපයෝග කර ගනිමින් ඇඳිරි නීති බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන බව, එවැනි ලිපිලේඛන ඉදිරිපත් කරන අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කූට ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරනවා. යම් හේකින් එවැනි අවශ්‍ය නොවන කාරණයක් සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කළොත් එවැනි පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනවා. මෙසේ ලබා ගන්නා වාහන නිරෝධායන රෙගුලාසීන් අනුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදවා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එවැනි වාහනෙම පුද්ගලයන් වෙත නැවත මුදා හැරීමක් සිදු කරනු ලබන්නේ නැහැ. දෙවෙනිපුර සියලුම සුරාසල්වල මත්පැන් අලෙවි තහනම් කර තිබේදී නාරහන්පිට ප්‍රදේශයේ සුපිරි වෙළඳ සලක පසුපස දොරින් මත්පැන් අලෙවි කිරීමේ චාවාරමක් පටලු සුරාබදු නිලධාරීන් විසින් අදම ස්ථානයේ නැතබුවා. පොලිස් ඇඳිරි නීති කාල සීමාවේදී දිඹුලාගල ගල්තලාව වැවරක්ෂිතේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු අරලගංවිල පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අපිට මේ තොරතුරක් අරක්කු කරන වැඩක් කියලා ඒක. අපි පොලිසියෙන් අපි මේ කරන එකක් අල්ලගෙන අරයි යන්න හදන්නේ. ඒ වෑ කරුවේ? නෑ නෑ. කෙරුණේ නෑ. කෙසේ වෙතත් අත්අඩංගුවට පුද්ගලයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය උමනාව මත මෙම මත්පැන් නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදුවන බවටයි. මෙතර පොලිස් ඇඳිරි නීතිය කාල සීමාව තුළ රත්නපුර මහ රෝහලේ සේවකයන්ට මත්පැන් අලෙවි කළ එම රෝහලේම බාහිර රෝගියංශයේ සාත්තු සේවකයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මාවනැල්ල බුළුපිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගවයින් ඝාතනය කිරීමේ ස්ථානයක් කෑගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටරුන් ලැබුවේ කෑගල්ල බෙරගල යුද හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මතයි. COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්වාර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධානීන් හමු වුණා. COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහබැංකුව ගෙන ඇති පියවර එහිදී විමර්ශනයට ලක් කර තිබෙනවා. මහබැංකු අධිපතිවරයා නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා බැංකු අධීක්ෂණය බහර සහකාර අධිපති සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂවරයා මෙම සාකච්ඡාවට එක් වුණා. එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වෛරි බැඳුම් කරවල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසයක් සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි බැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. සියලු බැංකු විවෘතව තබන ලෙස මහබැංකුවට දැනුම් දුන් ජනාධිපතිවරයා කොවිඩ් 19 උවදුරට පසු කාලය සඳහා ආර්ථික උපායමාර්ග සම්පාදනය කරන ලෙසද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් ගේබ්‍රියෙසස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් අමතා තිබෙනවා. එහිදී කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සෞඛ්‍ය සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගත් බව ලෝක සෞඛ්‍ය ප්‍රධානියාගේ ට්විටර් ගිණුමේ සඳහන්. අදාළ දුරකථන සංවාදයේදී ජනාධිපතිවරයා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පිළිගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාක්ෂික ණය සපයන මුල්පෙලේ නායකින් එකඟ කරගන්න ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව වැනි අවධානයකට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. මෙතර පවතින ව්‍යසනකාරී තත්වයේ හමුවේ රජයේ ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා චීන රජය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් ආධාර මුදල් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත බහර දුන්නා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ මුදල් සහ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. මෙතර රටේ ඇති වී තිබෙන වත්මන් ගැටලුකාරී තත්වයේ හමුවේ රටක් ලෙස එක්ම නැගී සිටීම සම්බන්ධයෙන් කළ හැකි දේ පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සජාතික පක්ෂ සමාජිකයන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ අවස්ථාවට රවි කරුණානායක, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, දයාගමගේ නවින් දිසානායක සහ ලක්ෂ්මන් විජේමාන යන හිටපු මන්ත්‍රීවරුන් පිරිස සහභාගී වුණා. අපේ සැපයුම් ජාලයේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එදිනෙදා ජීවිතය ගත කරන අයට කොහොමද අපි මේ බඩු ගන්න පුළුවන් අවස්ථාව ඇති කරන්නේ? ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය අපි පෙන්වලා දුන්නා. අපට අවශ්‍ය වන්නේ මේකේ නිර්දේශ පාලනය
අධිකරණය තුළින් තියෙන ප්‍රශ්න නැති කරන්නේ කොහොමද කියන එකයි. ප්‍රශ්නේ හංගන්නේ නැතුව විවෘතව කතා කරලා තිබා ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් අපි ජොයින්ට් ස්ටේට්මන්ට් එක ඉදිරිපත් කරා. දේශපාලන ඕනෙන් බලන්නේ නැතුව රජය දැනටගෙන ගෙන යන පියවර පිළිබඳව නෝන්ගේ ප්‍රසාදය පළ කළා. ඇති වී තිබෙන ඇතැම් දුෂ්කරතා පිළිබඳව කරුණු මතු කළා. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ලබන මාස 9 වෙනිදා වෙනකොට මේ රටේ පවුල් ලක්ෂ 53කට රුපියල් 5000ක දීමනාව ලැබෙන විදියට වැඩකටයුතු සකස් කර තිබෙන බව පෙන්වා දුන්නා. අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල නිරවුල්ව පවත්වාගෙන යන අවශ්‍ය සෑම පියවරක්ම අරගෙන තියෙන බව කරුණු සහිතව අවධාරණය කළා. ඉල්ලීමක් කළා දිස්ත්‍රික් මට්ටමිනුත් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහභාගී කරගෙන මේ කටයුතු කරනවා නම් වඩා යහපත් කියලා. ඒ පිළිබඳව දැනටමත් තීරණය කොට තිබෙන බව ජනාධිපතිතුමා පැහැදිලිව පෙන්වා දුන්නා. පැය දෙකකට වැඩි කාලයක් මේ සාකච්ඡාව පැවැත්වුණා. බොහොම සූදව අවසන් වුණා. පවතින තත්වයේ හමුවේ අපස උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය දළ සලහපෙරුම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපි තීන්දුව කළා තියෙනවා කවදා හරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ඉඩ ප්‍රස්තා ලැබෙනවා. ඒ නිසා කවුරුත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කලබල විය යුතු නැහැ. මහපොළට විශාල අකරතැබ්බයක් වෙලා තියෙනවා රජයේ ආදායම් මාර්ගවලට වගේම. ඒක එසේ වන්නේ වී නමුත් ඊයේ දිනේ වන විට අපි දරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර කරලා තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට අන්තර්ජාල පහසුකම් යොදාගෙන ගාස්තු අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. අපසප සාමාන්‍ය පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කළ අවසානයි. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට ප්‍රථම අපසප සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න. විශේෂයෙන් තැම් වගකීම් විරහිත සමාජ මාධ්‍ය පළ කළ තිබුණා උසස් පෙළ විභාගයේ කල් යනවා කියලා. කිසිසේත්ම අධ්‍යාපන අමාත්‍යංශය හෝ විභාග දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් අරගෙන නැහැ. මේක කියද්දි මම ඔබට කියන්නට ඕනේ කිසිම තීන්දුවක් දරුවාගේ පීඩනය වැඩි වෙන ආකාරයට අපි ගන්නෙ නැහැ පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධෙනුත් අර ආකාරයෙන්ම ප්‍රවෘත්තියක් තමයි ප්‍රචාරය වුණේ. නමුත් කිසි ලෙසක අධ්‍යාපන අමාත්‍යංශය එවැනි තීන්දුවක් අරගෙන නැහැ. අපි සැලසුම් කරේ අප්‍රේල් මාසේ 20 වෙනිදා පාසල් පටන් ගන්න. නමුත් මේ වසංගත රෝග තත්ත්වය අනුව ඒ පිළිබඳ පූර්ව අනාවැකි කියන්න අපිට පුළුවන් කමක් නෑ. අපි හැබැයි ධනාත්මකව එදිහා බලනවා. මේ අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද සමාජයේ හුඟක් දෙනෙක් දිසාපත්තුමන්ලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ග්‍රාම සේවා නිලධාරී මහතුරු සම්බන්ධ නිලධාරී සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ සභිකයන් කරන සේවාව ගැන දන්නේ නෑ. හැබැයි පොඩි පොඩි අඩුපාඩුවක් තිබ්බාම දැයිය වෙනදා ග්‍රාම සේවා නිලධාරීන් ගැන කතා කරන විදිය ගැන මේ කියලා අර ඔක්කොම සංගතියම නැති වෙන වැඩ පිළිලොකුත් යනවා. COVID-19 ආසාදනයේ වීමෙන් මරණයට පත් වූ දෙවැනි පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා හෙළා දැකීම සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජයෙන්ම ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. COVID-19 ආසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වීම මත ඔහුගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා අප්‍රසාදය පළ කර තිබුණා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනේ දැක්වුණේ එම හදිසි ආදාහනය නවතාලීම සඳහා දේශපාලන අංශ සමග සහ සෞඛ්‍ය අංශ සමග හැකිතාක් දුරට කටයුතු කළ බවයි. මීගමුව පොදු සුසාන භූමියේදී එම දේහය වළදැමීමට නොහැකි බව බලධාරීන් දැනුම් දී තිබුණේ අඩි 10ක් ගැඹුරට වළක් කැපීම මගින් ප්‍රදේශයේ ජල ස්තරයට බලපෑම් ඇති විය හැකි බව සඳහන් කරමින් යයි හකිම් මහතා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මාලිගාවත පොදු සුසාන භූමියට රැගෙන ඒමට සූදානම් වුවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එය ප්‍රතික්ෂේප කළ බවත් පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම් නොසලකා ආදාහනය කිරීමට අශිෂ්ට ඉක්මන් වීමක් තිබූ බවත් රවුෆ් හකිම් මහතා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබුණා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කළ තවත් මුස්ලිම් ජාතිකයෙකු සඳහන් කර තිබුණේ අදාළ පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි. ඒ සිදුවුණේ මරණය පොදු සුසාන භූමියේදී ආදාහනය කරලා තියෙනවා. ඒක අපේ ආගම පිළිපදින කාට තිගැසුණු ආරංචිය.
කෙසේ වෙතත් රවුෆ් හකීම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් මුස්ලිම් ජාතික කාන්තාවක් සමාජ මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. උගතෙකුට නම් මේක වටව ගන්න පුළුවන්. පොදු භූමිය අපි අඩක්කම් කරන්නේ. එතකොට මාස 7-8ක් වෙනකොට අපි මයිත් එකක් වලලුවට පස්සේ ආයේ ඒක අරන් දාලා තව කිලික් වල දානවා. එතකොට මේ විස බීජ සම්පූර්ණයෙන්ම විනාශුනේ නැත්තම් වෙන මයිත් එකක් තියෙනකොට ඒ දෙන්නට විස බීජ බෝ වෙන්න දෙනවා. යලි ඒ විස බීජ මේ ලංකාවට මතු වෙලා ආයි අපරාධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලෝ පුච්චපුක හරි කියන එක අපි පිළිගන්නවා. ඔයා මෙම කතා කරන එකෙන් මෝඩ අදහස් තියෙන මිනිස්සු මේ වලට පැටලිලා අන්තිමට මෙතන තවත් කෝලාහලයක් ති කරන්න තමයි ඔයා මේ කියන වචනේ කියන්නේ. ඔයා දන්නවා සුනාමි වෙලාවේ ජාතියෙන් තොරව අපි වල වැටුණා. ඊට වඩා විපතක් තමයි දැන් අද වෙන්නේ. අපි අල්ලාගෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නොපතන් කියලා ආයි වතාවක් මේ වගේ දේවල් වෙන්න. අපි මේ ඉදිරියට අපි මේ වගේ මෝඩ කතා කියන්නේ නැතුව අපි යටත් වෙන්න ඕනේ රජයේ නීතිය පිළිපදින්න ඕනේ. කුරුණ එකන කරපු වරදට වඩා වරදක් ඔයා කරන්න යන්නේ. මුස්ලිම්වරුන්ට තවත් ඔයා මේ වගේ අසරණ කරන්න යන්න එපා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි දක්ුණේ COVID-19 ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැකි බවත් ආදාහනය කළ යුතු බවත් දක්වා තිබෙනවා. දේහය බුහුමදානය කරන්නේ නම් වල අඩි 6කට ගැඹුරු විය යුතු අතර රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට බුහුමදාන කටයුතු සිදුවිය යුතු බවටත් ඉතා සමීප ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් ඒ සඳහා සහභාගී වීමට අනුමැතිය දිය යුතු බවත් බුහුමදාන කටයුතු සුවිශේෂී අදාළ ස්ථානයක සිදුවිය යුතු බවටත් උපදෙස් දී තිබෙන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙවන විට ලෝපුරා සිදුව ඇති මරණ ගණන 43,291ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරේස් පවසන්නේ දෙවන ලෝක යුද සංග්‍රාමයෙන් පසු මුහුණ දෙන අභියෝගාත්මක කාල පරිච්ඡේදයට ලෝකවාසීන් මෙවන විට මුහුණ දෙමින් සිටින බවයි. මෙවන විට COVID-19 වෛරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 102කට ආසන්නයි. ගත වූ පැය 24 තුළ නව පුද්ගල මරණ 865ක් වාර්තා වීමත් සමග ඇමරිකාවේ සිදු වූ සමස්ත පුද්ගල මරණ ගණන 3873ක් දක්වා ඉහළ ගියා. දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම පුද්ගල මරණ ගණන මෙවන අතර වාර්තා වන සමස්ත ආසාදිතින් ගණන 188,172ක්. ඇමරිකාවේ සමස්ත ජනගහනයෙන් 80%ක් මෙවන විට වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ නිවෙස්වල රැඳී සිටියත් දකුණු ඇමරිකානු මෙක්සිකෝවේ තවමත් පුද්ගලයින් වෛරසයේ අවදානමද නොතකමින් විනෝදවන අයුරු මෙලෙස දක්නට ලැබුණා. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉදිරි සති දෙකක කාලයේ ඇමරිකානුවන්ට දැඩි වේදනාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇති බවයි. It's a matter of life and death. We're going to go through a very tough 2 weeks. Very, very painful 2 weeks. And this is going to be a rough 2-week period. America will answer with love and courage and ironclad resolve. This is the time for all Americans to come together and ඇමරිකාවේ ඇතැම් රෝහල්වල COVID-19 ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධද හිඟයක් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට ලාස් වේගාස් සී නිවෙස් නොමැති වැසියන් මහමග සැතපේ සිටින අයුරුයිමේ. ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් තුළ ලැගුම්ගෙන සිටි ඇමරිකානු ජෑස් සංගීත වාදන ශිල්පියෙකු වන වැලේස් රොනීද COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. ලොව ප්‍රකට ස්ටාර් වෝස් චිත්‍රපටයට පණ පෙවූ ජැක් ඇන්ඩ්‍රිව්ද COVID-19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. CNN ප්‍රවෘත්ති සේවය කුමෝ ප්‍රයිම් ටයිම් වැඩසටහන ඉදිරිපත් කරන ක්‍රිස් කුමෝ නැමැති මාධ්‍යවේදියාද COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර නිවසේ සිට ඔහු ස්වයන් නිරෝධහැනයට ලක්වන අතරතුර සිය වැඩසටහන් නිවසේ සිට මෙලෙස මෙහෙයවනු ලැබුවා. CNN ප්‍රවෘත්ති සේවය පවසන්නේ තම ආයතනයේ COVID-19 වෛරසයට ගොදුරු වූ තෙවන පුද්ගලයා මොහු වන බවයි. COVID-19 වෛරසයේ යුරෝපා කලාපයේ දැඩි බලපෑමක් එල්ලව තිබෙන ඉතාලියෙන් වාර්තාවන සමස්ත පුද්ගල මරණ ගණන 12,428ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට රටින් වාර්තාවන සමස්ත ආසාදිතින් ගණන 115,792ක් දක්වා ඉහළ ගියේ ලොව දෙවැනියට වැඩිම ආසාදිතින් සිටින රට බවට ඉතාලිය පත් කරමින්. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එරට නගර රැසක් රුසියානු හමුදාව විසින් විස බීජ හරණයට ලක් කරන අයුරු ඉමේ. ඊට ඉතාලි වැසියන්ද සහයෝගය පළ කළේ මේ අයුරින්. යුරෝපා කලාපයේ දෙවැනියට දැඩි බලපෑමක් එල්ලව තිබෙන ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 864ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ ගණන 9,053ක් දක්වා ඉහළ ගියා. ස්පාඤ්ඤෙන් වාර්තාවන ආසාදිතින් ගණන 102,136කට අධිකයි. එරට උත්සවශාලා තුළ ඉදි වූ තාවකාලික රෝහල්වලට රෝගීන් ඇතුළත් කර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් මේ වන විට වාර්තාවන ආසාදිතින් ගණන 123,000කට අධිකයි. දිනෙන් දින වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතින්ගේ ශීඝ්‍ර ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යයේ විශාල උත්සවශාලා තාවකාලික රෝහල් බවට පත් කිරීමට එරට රජය පියවරගෙන තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් බ්‍රිතාන්‍යෙන් වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 381ක්.
මැද පෙරදිග කලාපයේ වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙති ඉරානයෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 138ක් වාර්තා වීමත් සමග එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3036ක් දක්වා ඉහළ ගියා. දකුණු කොරියාවේ නිරෝධායන මධ්‍යස්ථානයන් හි රැඳී සිටින රෝගීන්ගේ මානසික අතතිය දුරු කිරීමට සංගීත වැඩසටහන් ලයිව් ස්ට්‍රීමින් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට සජීවීව ඉදිරිපත් කරන අයුරු ඉමේ. චිලි රාජ්‍ය රෝහලක දැඩි සත්කාර ඒකකයේ මරණාසන්නව සිටි රෝගියෙකු සුවය ලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් සිය සතුට පළ කළේ මේ අයුරු. මෙතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡාවකට එක් වූ වෛද්‍යවරයෙක් COVID-19 වෛරසයට ගොදුරු වී තිබෙනවා. සති දෙකකට පෙර රුසියානු ජනාධිපතිවරයා එරට මොස්කව්හි රෝහලක සංචාරකයේ දුන් අතර එහිදී ඔහු ප්‍රධාන වෛද්‍යවරයා සමග සාකච්ඡාවල නිරත වූ අයුරුයි මේ. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා COVID-19 වෛරසයට ගොදුරු වී නොමැති බව විදෙස් වාර්තාවල සඳහන්. අසල්වැසි ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ ගණන 35ක්. එරටින් වාර්තාවන ආසාදිතින් ගණන 1300කට අධිකයි. COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හට ආරක්ෂක කබා නොමැති වීම හේතුවෙන් ඊට ආදේශකයන් ලෙස වැසි කබා භාවිතයට ගන්න අයුරුයි මේ. කෙසේ වෙතත් ටොන් 90කට අධික වෛද්‍ය උපකරණ කට්ටල ඉන්දියා රජය සර්බියාවට අද ලබා දුන්නා.